මෙතන මේ ෂනේ මේ ෂනේ මේකේ ඇත්තටම භවය සකස් වෙන්නේ මෙතනමනේ. මෙතනමනේ මේ කතාව තියෙන. දැන් මෙතන හුස්ම ගියොත් ඒකත් මේ මොහොත විතරයි. මේ සිත විතරයිනේ ඔක්කොම මේ සිතේ ඉන්නේ තීරණ ක්ෂණ සම්පත්තිය කියන්නේ. ඒ කියන්නේ මේ බුද්ධක්ෂණය කියන්නේ. ඒ කියන්නේ මේ දැන් මේ සත්‍ය අවබෝධයේ තැනකට තියෙනවා නම් මේ මොහොතේ මෙතනත් ඇත්තටම එහෙම කතාවක් නැහැ. මෙතනත් අපිට ආත්ම කතාවක් නැහැ. මෙතනත් ආත්ම කතාවක් නැහැනේ. මෙතනම අපි ශුන්‍යත්වයේනේ. අනිමිත්තයිනේ. ශුන්‍යතයිනේ. මෙතනම අප්‍රණීතයිනේ. මේ සිත මුකුත් නැහැනේ. හම්බෙන සිතක් අපි දැන් ඔබතුමිය ගොඩක් ධර්මය ගැන සාකච්ඡා කරලා තියෙන නිසා අපි දන්නවා ඔබතුමිය දන්නවා කියලා. ඒක නිසා තමයි මෙහෙම කතා කරන්නේ. මෙතනම නැහැනේ අපිට එහෙම කතාව. දැන් මෙතන මේ එන සිතේ අපිට එහෙම කතාවක් නැහැ. දැනුමට හරි නැහැනේ ඔබතුමියට. ඔබතුමිය දැන් දැනුමට හරි දන්නවනේ ඔබතුමිය මෙතන දැන් මේ ඊගව සිතත් එහෙම දෙයක් නෙමෙයි කියලා දන්නවනේ. මොන සිත ආවත් වැඩක් නැහැ කියලා දන්නවනේ. ඒක මෙනෙහි කරන කොච්චර දුරට මෙනෙහි කළද නැද්ද කියන එක විතරයි තියෙන්නේ. දැන් දැනුමට හරි ඔබතුමිය දන්නවා මේ මොහොත කියන්නේ මොකද්ද. මේ මොහොතේ එන මොන අරමුණක්වත් ඒ මොහොතේ ඇත්තක් නෙමෙයි කියලා. ඇත්තක් නෙමෙයි. දැන් මොන සිත ආවත් ඒක ඇත්ත නෙමෙයි. නමුත් අපිට මේ අවබෝධයත් එක්ක අපි එදිනෙදා කටයුතු සාමාන්‍ය විදිහට කරනවා කියන එකනේ අපි කියන්නේ. නෙළුම්පතේ දියමිද නොගැටීන වැලි තියෙනාසේ මේ අවබෝධයටපත් උනත් අපි ඒ සාමාන්‍ය විදිහට ඒ සරකූඩව පවතනකම් සාමාන්‍ය විදිහට අපි මෙලොවත් මිදිලා එලොවත් මිදිලා දෙලොවත් මිදිලා සමවාසය කරනවා කියපේ. එතකොට ඒක අපි දැන් මේ ධර්මයේ අවබෝධය තියෙනකොට අපි අභ්‍යන්තරයට සිය පවත්වන්නේ අපි කොච්චර ඒ කියන්නේ තාමත් අපි ගාව තියෙනවද කියන එකනේ අපි සිය පවත්වන්නේ. ආත්මීය ස්වභාවය. එහෙනම් අපි ආත්මීය ස්වභාවය ඒ ආත්මීය ස්වභාවය අපි ඒ ආත්මීය ස්වභාවය අපි ඉවල්ලන්න ඕනේ. තේන භාෂාවෙන් කියනවනම් ඒ ආත්මීය ස්වභාවයට අපි හොඳින් අපිට දැනෙන්න ඕනනේ අභ්‍යන්තරයේ අපිට පොඩක් අපිට 100ක් තියෙනවද නේද? එතකොට ඒ ආත්මීය ස්වභාවයේ නේද ගිලිහෙන්න ඕන. එහෙනම් ඒ ආත්මීය ස්වභාවයේ රැඳිලා තියෙන්නේ කොහෙද කියලා බැලුවම නේද අපිට පේන්නේ. බාහිර ඇත්ත කරගෙන තියනකන් ඒක තියෙනවා. එතකොට මමයි කියලා කෙනෙක් කොහොමත් නැහනේ. ඒක දෘෂ්ටියන්නේ. ඒක අපි හදාගත්ත සිතුවිල්ලන්නේ. දැන් මෙතන තියෙන්නේ මේ අපි ගනුදෙනු කරන අපි මේ අල්ලගත්ත නිමිති ටිකක්නේ. එතකොට අපි ඒකනේ දකින්න ඕනේ සත්‍ය. එහෙම දෙයක් නැති බව අපි නිතරම මෙනෙහි කරන්න ඕන නේ නිමිතිවල. එතනයි වෙන්න ඕනේ. එතකොට තමයි ලෝකයෙන් මිදෙන්නේ. ලෝකයෙන් මිදෙන තැන තමන්ගෙන් මිදෙන්නේ. ආත්මීය ස්වභාවය ගිලිහිගෙන යනවා. ඒ කියන්නේ හැබැයි ඒක එක දවසෙන් වෙන්නේ නැහැ. ඒක බුදුන් වහන්සේ ඡය ධම්ම වය ධම්ම කියලා පෙන්නන සංකත ධම්ම. ඒවා සකස් වෙච්ච දෙයක්. ආත්මීය මම ඉන්නවා කියන දැනුම එක සකස් වුණු දෙයක්. ඒක එක දවසින් වුණු දෙයක් නෙමෙයි. දැන් ප්‍රභා පුංචි දරුවා ප්‍රභාස්වර සිට ඒක ටිකෙන් ටික තමයි අනුසෝතය තුළ මෙහෙම උපදි ගොඩක් හැදුනේ. ඒ උපාදාන ගොඩක්නේ උපදි ගොඩක් කියන්නේ. ඒක ටිකෙන් ටික එකතු වෙලා දැනෙන ස්වභාවයක් ආරෝපණයක් ආපු එකක්. දැන් මේක අපි දැන් අනිත් පැත්තට කරකවනවානේ ඇත්ත දකින්නවා කියනකොට. දෙයක් නැති බව දකින්නවානේ. එතකොට ඒක අනිත් පැත්තට දිය කරන එකක් වෙනවා. දිය වෙලා යනවා ටිකෙන් ටික. අන්න ඒක ටිකෙන් ටික ෂය වෙලා ගිහිල්ලා ෂය ධම්ම වය ධම්ම කිව්වේ ඒකයි. ඒකයි නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති පටිසග්ගානුපස්සී කියන්නේ. ඒ කියන්නේ රහ නැති වෙනවා වගේ චන්දරාගය දුරු වෙනවා කියප එක. එහෙනම් ඒකට තියෙන අල්ම නැති වෙනවා කියප එක. ඒ ලෝකෙට තියෙන බැසගත්ත තියනවා කියන දැනීම දිය වීගෙන යනවා. ඒක ෂය ආසවක්ඛ්‍යා ඥානෙ. ෂය වෙන එක තමන්ට දැනෙනවා. ආශ්‍රව කියලා ෂය වෙන ඥානය කියන්නේ දැනෙනවා. හැබැයි ඒක හිතන එකක් නෙමෙයි. හිතලා ගන්නත් බෑ. ඒක තමන්ගේ අභ්‍යන්තරයෙන් සිහියට දැනෙන්නේ. දිය වීගෙන යනවා කියලා. හැබැයි තමන්ට කරන්න පුළුවන් එකයි තියෙන්නේ හැම මොහොතේම ලෝකේ ඇත්තක් නොවන බව මෙනෙහි කරන එක. ඔතනයි නේ ඔච්චරයි තියෙන්නේ නිවන් මාර්ග ප්‍රතිපදාව තුළ. ගෑ ඒතෝ ලෝකයෙන් මිදෙනකොට අනිත් මේ එක කතාවක්වත් වැඩන්නේ නැහැ ඇත්තම කිව්වොත්. ඔය අනිත් ඔය සංඛාර ගොඩවල්නේ
ඔය නිකන් ඔය මොකක් හරි පොල් කට්ට කිව්වත් සංඛාරයක්. ගස් ලබු ගෙඩියක් කිව්වත් සංඛාරයක්. ඒ වගේම තමයි දිව්‍ය ලෝකයක් කිව්වත් සංඛාරයක්. නිරයක් කිව්වත් සංඛාරයක්. මොකද මේ අවබෝධයට ආවට පස්සේ ඔය කතන්දර එකක්වත් වැඩක් නැහැ. ඒක ඍජුවම කුඩු කරලා දාන්න ඕනේ. වැඩක් නැහැ. ඔක්කොම අපිට දාපු දත්ත. මේ අවබෝධය තියෙන්නේ ලෝකෝත්තර භූමියේ. ආර්ය භූමි. ඒ කියන්නේ මේ අවබෝධයේ පුතග්ජන භූමියේ මේ අවබෝධය නැහැ. මිත්‍යා දෘෂ්ටිකයි. එතන තියෙනවා ඔය කතන්දර දාපු ඔක්කොම ඇත්ත කරගෙන. දැන් අපි මිනිස්සෙක් වෙලා ඉපදිච්ච හින්දා තමයි අපි ඔය වගේ කතා කරන්නේ. මේක දිව්‍ය ලෝකය, අරක නිරය, මේක කියලා. නමුත් අපි බල්ලෙක් වෙලා ඉපදුනා නම් බල්ලට ඔය කතාව නැහැ. උට දැනෙන සංඥාව තමයි බලු සංඥාව. තේරෙනවද? දැන් සර්පෙක් වෙලා ඉපදුනා ඒකත් එයාට දැනෙන සංඥාව තියෙනවා. ඒ වගේ තමයි ඔය එතන ශක්තිය තුළ සකස් වෙන තැන එතන සංඥා ටිකක් විතරයි තියෙන්නේ. ඒක මනුස්සයෙක් කියලා ඉපදුන නිසා අර සංකාර ඔක්කොම දාගෙන තියෙනවා. දාලා ඔහොම කතාවක් හදාගෙන ඉන්නවා. හැබැයි අර එතන සංඥාවල එහෙම කතාවල් නැහැ. එතන එහෙම අවබෝධයක් නැහැ. දැන් නිරේ ඉන්න නිරසතා කැමති නැහැ මැරෙන්න. එයා පිච්චෙනවා. එයා මැරෙනවා. ඒ වුණාට එයාටත් ඕනේ එතන ඉන්න. මොකද එයා දන්නේ නැහැ වෙන ලෝකයක් ගැන. එයා හිතන්නේ මේ එයා දන්නේ හැම තැනම තියෙනවා කියලා ගින්දර. එයා දන්නවා පිච්චෙනේ කියලා. එයා දන්නවා ඒ වුණාට එතන කොහම හරි ඉන්න ඕනි කියලා හිතනවා. ඒක තමයි ඉත්තත්වය කියන්නේ. ඒ කියන්නේ ඉන්න ඕනි කියලා හිතන එක. ඒක පණුවටත් හිතෙනවා. පණුව දන්නේ වෙන ලෝකයක් ගැන. පණුව හිතන්නේ පණුවෙක් එතන ඉන්න ඕනි කියලා. එයා ආයි එතන යනකොටත් ඒ සංඥාව සකස් වෙනවා.